ලස්සර ගෙදරටලා අයින්නගේ පොල් රඩින් ගක් හදාගමුද. ඒකට මේ වගේ හොඳ පොල් ගහත් තෝරගෙන මේ වගේ ගහට ඉක්මනින් පහසුවෙන් යන්න පුළුවන් විදිහට හදාගන්න ඕන. මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද පොල් ගහෙන් රා නැමෙ තෙරිජ්ජ ගන්න කියලා. ඔයාලට ඒකට මේ වගේ පොඩි පීයක් හොඳට මැදලා සියුම් ලෙස කැපෙන විදිහට හදා ගන්න ඕන මුලින්ම. අපි ඉතුරු ටික කතා කරමු ගහට ගිහිල්ලා. හරි දැන් අපි ගහ උඩ ඉන්නේ. ඔයාලා මුලින්ම කරන්න ඕන මෙන්න මේ වගේ හොඳට මෝරපු නැති සාමාන්‍ය මෝරපු මලත් උඩ ගන්න ඕනේ. මේක නම් මම තරලලා තියන්නේ වරු දෙකක්. ඒ කියන්නේ ඊයේ උදේ තැලුවා, අය හවස තැලුවා. දැන් අද උදේ තමයි මේ ගහට රැඟකට තියෙන්නේ. මම තරණ විදිය ඔයාලට පැහැදිලි කරන්නම්. ඔයාලා මෙන්න මේ වගේ මේකට ගන්න ඕන සේඹලා ලීයක් හරි මුරුංගලා ලීයක් හරි නැත්නම් මේ වගේ ලීයක් මේ විදිහට හදාගෙන මේක ටිකක් කුල් වෙන විදිහට හදාගන්න. ඒකෙන් තමයි මේක කරන්නේ. මම මේ තනියම මේක කරන්න අමාරුයි. මේ වීඩියෝ කරන ගමන් මේක පෙන්නන්න ඕනට. මල මෙහෙම උඩින් අල්ල ගන්න ඕන. අල්ලගෙන හිමිහිට සමාන extent වේගෙන් ගහන්නද මෙන්න මේ ගන්න වගේ සමාන යට ඉඳන් උඩට හොඳට තලන්න ඕන. මඳගතෝ මේක තරලා තිය යට ඉඳන් උඩට තලන්න. මම මේක අද වීඩියෝ කරන්න හැදුවේ. අද තමයි මම මල කපන්න යන්නේ. දවස් වරු දෙකක් තරලා තුන්වෙනි වරුව තරලා තමයි මල කපන්න ඕනේ. මම ඒක ඔයාලට පෙන්නන්නම්. මල කපලා මල කපද්දී අර වගේ හොඳට කැපෙන පිහියකින් සාමාන්‍ය මේ අදීන් වගේ කපවා ගන්නවා. මේක අනිවාර්යයි. මම වීඩියෝ කර කර මේක කරන්න අමාරුයි. මම මේ කොටස් වශයෙන් ඔයාලට ඒක පෙන්නන්නම්. මම මල කපාගෙන තියෙනවා ඔයාලට පේනවා ඇති. මේක දැනටත් මේ කඳුළු වගේ එනවා ලාවට. මේක තව තලන්න ඕන. අනිවාර්යෙන් මේ මල කපන්න කලින් පොඩි වෙලුමක් දාගන්න මෙතෙන්ට. මේක වලට වැදගත් වේවි. ඒ වගේම මල කපද්දී මේ වගේ චොකලට් පහ පාට වගේ එන්න ඕන මලේ පොඩ්ඩක්. තැලිලා තියෙන හොඳට. මම එතනින් ඉඳන් ඔයාලට වීඩියෝ ගන්න. මේ වගේ අර කපපු ගම වැක්කෙන්නේ නැහැ. මේ වගේ පොඩ්ඩක් තමයි එන්නේ. මල පදන් එනදි තමයි හොඳට රාය දෙන්නේ. කියන්නේ මේකෙන් බෝතල් සාමාන්‍ය බෝතල් දෙකක් තුනක් ඊට වඩා නම් ගන්න බෑ. පොල් පොල් ගතන කිතුල් මලකින් නම් ගන්න පුළුවන් බෝතල් 25ක්. ඒත් පොල් මලෙන් එහෙම ගන්න බෑ. මේකට බෙහෙත් මුකුත් තියන්නේ නැහැ. නිකන් තලා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලම අර මං කිව්වනේ මේ වගේ ලීයේ පොඩ්ඩක් බුල වගේ හදා ගන්න කියලා. එතනින් මෙන්න මෙතන හොඳට තලන්න ඕන. මේ ටික මට මෙහෙම කරන්න අමාරුයි. මම ඔයාලට ඒක තලාගෙන පෙන්නන්නම්. මේ විදිහට පොඩ්ඩක් තලා ගන්න තියෙන්නේ. ඉතින් අදට අපි මෙතනින් වීඩියෝ එක නවත්තනවා. අනිවාර්යෙන් මේක මේ අනුසුකැලුකෙම වගේ ආවරණය කරලා යන්න ඕනේ යද්දි. ආ හෙට උදේ තමයි අපි හෙට උදේ නේ අද හවස තමයි ආපහු අපි මෙතෙන්ට එන්නේ. මේ විදිහට ගැට ගහලා තියලා යන්න ඕන මතකැතුව. මේ අද අපි ඇවිලින්නේ පස්වෙනි වරුව මල කපන්න. ගැන අනිවාර්යෙන් වරුවක් කියන්නේ උදේ හවස අනිවාර්යෙන් මල කපන්න ඕන. කපන්න ඕන තලන්න ඕන. මේ අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මං ඊයේ හවස රෑ වෙලා පොඩ්ඩක් මල කපද්දි මං ඒක හින්ද ඒක වීඩියෝ කරේ නැහැ. ඔයාලා අනිවාර්යෙන්ම උදේ හවස මල කපන්න. එතකොට තමයි තේරෙන්නේ. මේ විදිය. මේක මේ විදියට අර ගන්නවා. මෙන්න මේ වගේ උඩට ඇවිල්ලා තියෙනවා හැම වරුවකදීම මලේ. ඒ ටික අනිවාර්යෙන්ම කපලා දාලා එතන ආයෙත් තලන්න ඕන. මේ මල කපල මෙහෙම එතන උඩට තලා ගන්න. පස්සෝල් පේනද මේ පස්සෙනි වලුවෙද්ද සමානයි. කඳුළු ඇවිල්ලා තියෙන මේක වරු හතක් තලන්න අනිවාර්යෙන්ම මුට්ටියක් දාන්නේ. වරු හතක් විතර තලලා එතකන් මේ විදිහට තලා ගන්න එක තමයි
කරන්න දෙන අනිවාර්යෙන් මෙන්න මේ උඩ තලන කපන්න ඕන ඒක වල අනිවාර්යෙන් කරගන්න මේ උඩ හිමින් සාමාන්‍ය හොඳට සැලෙන්න මේ විදිහට තලන්න ඕන මම මේ වීඩියෝ කරන ගමන් තලන්න අමාරුයි මම ඔයාලට මේ විදිහට වීඩියෝ එක ගන්න ඔයාලා ඒ විදිහට කරන්න ඔන්න අපි වාරු 6කට පස්සේ ආපහු ඇවිල්ලා 7 වෙනි වරුවට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ අද අපිට ඕන ලනු ටිකක් පින්න කොළ ටිකක් මේ වගේ කොළ පොත් කැල්ලක් අනිවාර්යෙන් මේ වගේ මුට්ටියක් ගන්න මුට්ටියක් කරේ ඇතලියක් කරේ ඕන ටික තමයි අද ඕන නේද 7 වෙනි වරුව අද අපි මල වෙලන්න ඕන වල මුට්ටියක් දාන්න තමයි යන්නේ මල වෙලන්න මේ මල නවා ගන්න ඕන මේක මේ මේකත් එක්ක අමාරුයි මේක අයින් කරන්න ඕන මේ වගේ අයිනකින් පොඩ්ඩක් කපලා පරිස්සමට මේක මල කප මැදින් කැපෙන්නේ නැති වෙන්න මේක අයින් කර ගන්න ඕන කොපුව අයින් කර ගන්න මේ විදිහට මලේ කොපුව අයින් කරගෙන අපි යට ඉඳන් කහුලන වලින් උඩට වෙලා ගන්නවා යට ඉඳන් උඩට අනිවාර්යෙන් වෙලන්න ඕන මේ වගේ යටට පින්නකොට තිය තිය තමයි මේක වෙලන්න ඕන ඉතල ඔයාලා උඩින් මේක බැඳ ගන්න නැත්නම් මේක විහිදිලා ගියොත් වෙලා ගන්න බැරි වෙනවා අනිවාර්යෙන් වෙලන ගමන් පොඩ්ඩක් යටට නමා ගන්න එතකොට ලේසි හරි අපේ මල වෙලාගෙන ඉවරයි මේ විදිහට මල නමලා මෙහෙම යටින් ගැට ගහගෙන තියෙන්නේ මේ මල පාත් වෙනකොට මෙතන පොඩ්ඩක් උඩින් ගැට ගහලා තියෙනවා දැන් මුට්ටිය දැම්ම මුට්ටිය බලන මල පාත් වෙනවා මෙහෙම උත්තරුල් වෙනවා දැන් ඔයාලා මුලින්ම මෙහෙම මල කපව ගමන් ලොකු ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න එපා මුලින්ම මල ටිකක් පදම් වෙනකම් කොහොමත් නැති ගහක් නම් ටික කාලයක් යනවා ඉතින් ටික දවසක් යනවා මලේ පදම් වෙලා දෙලිජෙන්න ඔයාලට පේනවද බින්දු බින්දු පොඩ්ඩක් එන හැටි දැන් තියෙන උදේ හවස මේක මල කපන්න ඕන අනිවාර්යෙන්ම මල තලන එක අදින් නවත්තලා අද ඉඳන් මල කපන්න තමයි තියෙන්නේ මම මුට්ටිය දාලා පළවෙනි දවස් තමයි වන්න අද ඇවිල්ලා තියෙන බලන්න ඒ කියන්නේ 8 වෙනි වරුව 8 වෙනි වරුව 4 වෙනි දවස මුට්ටිය දාලා ගිහලා තියෙන්නේ දැන් මේක ලිස්ට් කරනවා සුවඳක් නම් එනවා පොඩ්ඩක් මම වට මේක ලියාගෙන පෙන්නන්න පළවෙනි දවසේ ගොඩක් නැහැ ඉතින් මෙන්න මේ වගේ ටිකක් තමයි තියෙන්නේ මේක දැන් මේ තියෙන්නේ තෙලිජ්ජ මේ වගේ තුන් වරුවක්වත් මේක එල්ලලා තියන්න ඕන මේ මේකම මේ අයින් කරන්න නැතුව එමුණුත් අපිට මේ ඉත බැඳෙනවා මණ්ඩි මණ්ඩි කියලා දෙයක් ඒකෙන් තමයි ඊට පස්සේ ඊළඟට එන තෙලිජ්ජ ටික පැහිලා රා හැදෙන්නේ නැතුව ගහෙන්ම කෙලිපම රා එන්නේ නැහැ මම දැන් මේ ටික මෙහෙම එල්ලන්න තමයි හදන්නේ ආයිත් දැන් අනිවාර්යෙන් මල කපන්න ඕන දැන් තලන්නේ නැහැ මල කපන්න විතරයි තියෙන්නේ Good morning, Alwane. අදවන්න පස්සෙනි දවස ඒ කියන්නේ 10 වෙනි වරුව අද උදේ නෙමෙයි ඊයේ හවස මම එද්දි මෙතන තිබ්බ කොළපොත වැටිලා තිබුණා බිමට ඉතින් මම ඒ වගේ කවරකින් මේක ආවරණය කරගත්තා නැත්නම් මී මැස්සොන්ගෙන් දෙබරුන්ගෙන් බෙරෙන්න බැරි වෙනවා උන් ඇවිල්ලා මේ තෙලිජ්ජ ටික බීලා මලත් කනවා ඒකින්ද ඔයාලත් අනිවාර්යෙන් මේ වගේ කරගන්න බලමු දැන් මේක ලිහලා මම මේ වගේ වීඩියෝ එකක් කරේ පළවෙනි වතාවට ඉතින් මේක අඩුපාඩු ඇති හරියට වීඩියෝ කරගන්නත් බැරි වුණා ඒකට සමා වෙන්න කියලා ඉතලනවා ඊළඟට මම හොඳට වීඩියෝ එකක් කරන්නම් තව යාළුවෙකු සෙට් කරගෙන මේ වැඩේ තනියම කරන්න අමාරුයි සුවඳ
ඔයාලට පේනවාද පළවෙනි දවසට වඩා දැන් වැඩි. මේව තමයි එන්න එන්න තමයි මේ වගේ ත්‍රිජ්‍ය ප්‍රමාණය වැඩි වෙන්නේ. ඔයාලත් කරලා බලන්න කොහොමද කියලා. ඔයාලා අනිවාර්යෙන් හොඳ ගහක හොඳ මලක් තෝරගන්න ගෙඩි එන ගහක. මේ ගහ නම් මේ පීදුනා විතරයි. පොඩි මලක් තමයි තෝරගෙන තියෙන්නේ ලේසියට. අවුලක් නැති ටිකක් තියෙනවා. ඒක නම් දැන් පැහිලා තියෙන්නේ. බොන්න පුළුවන් මේ ටික. එකෙන් ගොඩක් හදාගත්තට පස්සේ බොන්න පුළුවන් රාහද නැත්නම් මේ උණු කරලා පැණි හදා ගන්නත් පුළුවන්. මේක හැබැයි මේ කරද්දී පරිස්සම කරන්න ඕන. මොකද මේක නීතියානුකූල කරනවා නම් ගහක රුපියල් 50ක් වගේ ගෙවන්න ඕන. මේ ගස් 10ට 500ක් මං ගන්නෙ. නැත්නම් මේක මේ සාවිදාන්න පුළුවන් මේ වැඩේ. කිතුල් මල් මදින්න දුන්නට පොල් මදින්න නීතියක් තියෙනවා. වීඩියෝ එක හිතුවටත් වඩා ගොඩක් දිග වුණා. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා බලලා ලයික් කරලා ෂෙයා කරලා මේ සබ්ස්ක්‍රයිබ් එකකුත් දෙන්න පුළුවන් නම් මේ වීඩියෝ හොඳයි නම් විතරක් සබ්ස්ක්‍රයිබ් කරන්න. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට කඳුළු වෙනවා හැටි පෙන්වන්න පුළුවන් බලන්න. මම මේ නලක් කපන්න ඕන දැන්. නල කපන එක නම් මට පෙන්වන්න අමාරුයි. මම කපන ගමන් සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණය නෙමෙයි ටිකක් සාමාන්‍යයෙන් පොඩ්ඩක් කපා ගන්න. ඔන්න ඉතින් දැන් නිදහසේ රාඩින් කප් බොන්න කියලා බැලුවේ. වැඩි යන ඇති එක්කෙනටද ඉතින්. මේක ගොඩක් රසයි ගුණයි.